ciao. ඔන්න අපි වෙනද වගේම අදත් ඇවිල්ලා තියෙනවා ලස්සන තැනක් බලන්න යන්න. මෙතෙන්ද කියන නම් කස් කතරෙන් වරෝණි කියලා අපි ගිහිල්ල නැහැ. ඉතින් බලමු කොයි වගේ තැනක්ද කියලා. සරල වීඩියෝ එකකින් හම්බෙන්න. ගාලියෝදි. කෙහෙල් ගස් හිටවපුවාම මේ විදියට තමයි කෙහෙල් කෙල්ල දෙන්නේ. مثالي هذا ولكن هناك اشخاص يمكنهم ان يكونوا من الممكن 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 ان يكونوا من الممكن
දැන් මේ පාර්කේ බලන්න යන ගමන්. පාර්කේ ළඟම පාර්කින් එකක් තියෙනවා වගේම දාන්න හැබැයි එතන ඉඩ නැහැ. ඒ නිසා අපි දැන් මේ චුට්ටක් දොරින් පාස් කරලා වහිනේ. කිලෝමීටරක් විතර හැබැයි මෙහෙම පාස් කරන්න හම්බුනේ. මොකද සතිය දවස්වල වගේ නේ ඉරදාගේ චුට්ටක් සෙනදෙන්නේ. දැන් මේ යන ගමන්. බලන්න තියෙනවා අපි බලන්න වීදික හරිම ලස්සන කඳු. මැද්දෙන් තව කඳු තියෙනවා. මාරම ලස්සන. මේ අපි තාක්කරපු තැන ඉඳලා හයිවේ එක තරක් නැහැ මේ මගට ආවට පස්සේ මම පාර වාහනයන් පාර අයින්න තමයි එන්න වෙන්නේ මොකද සාමාන්‍යයෙන් මෙහි හයිවේ යන අතර වෙන හදලා තියෙනවානේ යන තාක්කක මෙතන මේ මීටර 50ක් විතර වෙනකන් එහෙම පාරක් නැහැ යන්නේ ඉතින් පාර අයින්න තමයි යන්න තියෙන්නේ පාර්ක ගොඩක් අස්පාත බරින් කියන එක නම ඉතින් හිරට ගිහිල්ලා බලන්න කියන විදිහට අපේ ලස්සන තැන ගිහිල්ලා තමයි බලන්නේ මේක කලින් අපි කවුරුනම මෙතනින් ඇතුළට යන්න හදලා තියෙනවා පාත් එකක් මෙතනින් යනවනම් අනිවාර්යයෙන්ම රේන් කෝට් එකක් තියෙන්න ඕන මොකද
නැත්තම් නාගෙන තමයි එළියට එන්නේ වෙන්නේ. ඒ නිසා දැන් අපි මෙතනින් ඇතුළට යන්නේ නැහැ ඉස්සෙල්ලම. අපි දැන් දියලෙ උඩට ගිහිල්ලා ඊට පස්සේ හමු පල්ලහැට එමු. එහෙනම් දියලෙ උඩින් ආය හම්බෙමු. මෙතන ගහලම තියෙනවා රේන් කෝට් එකක් දාගෙන ඉන්න කියලා. කාලියදී කෙහෙල් ගස් හිටවපුවාම මේ විදිහට තමයි කෙසෙල් කෙන්නේ වෙන්නේ. ඉතින් ඉතාලිය හැදෙන කෙසෙල් ගස් තමයි. ඉතින් ඉතාලිය හැදෙන අන්නාසි. මේ මේ වලට පේන්නේ මෙතන චිත්ත දුරක් උඩ නැග ගහම පල්ලහැට පේන view එක. අපි ගිහින් බලමු ඉස්සරහට. ඩිගෝනේ thank you.
මේක ටිකක් ලොකු කන්දක් නැගින්න තියෙන දියල්ල මුදුනට. හැබැයි ගොඩක් අමාරු නෑ කන්ද නැගින්න. නැගින්න ලේසි විදියට හදලා තියෙනවා. පඩිපෙළ චූටි පඩිපෙළ එහෙම දාලා ඕන කෙනෙකුට නැගින්න පහසු විදියට හදලා තියෙනවා. කියන්න බලන්න ඇවිල්ලා ඉන්නේ උඩටම නැත්තා කන්දරමේ. දැන් මෙතන තියෙනවා ගුහාවක් යන්න ඇතුළට. ඒක මීටර 15 විතර දිගයි ගුහාව. ඒ ගුහාව ඇතුළෙන් ගියාම තියෙනවා කියන්න පටන් ගන්න තැන. එතන ඉඳලා පල්ලෙහාට වැටෙනවා මීටර 73ක් විතර පල්ලෙහාට යනකම් කියන්න වැටෙනවා. ඉතින් මෙතනින් ඇතුළට යන්න අනිවාර්යයෙන්ම රේන් කෝට් එකක් අරන් එන්න ඕනේ. මොකද හොඳටම නාන්න වෙනවා නැත්තම්. අපිට දැන් ලංකාවේ කට්ටියක් හම්බෙලා මෙතන රේන් කෝට් එකක් දුන්නා. නැත්තම් අපි තරන් ආවනේ අපි දැනගෙන නෙමෙයි ආවේ. ඉතින් කවුරු හරි මෙතන දෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතන රේන් කෝට් ගන්න පුළුවන්. යුරෝ 2.50ක් වගේ විතර රේන් කෝට් එක. එහෙම නැත්තම් ඔයගොල්ලන්ට ගෙදර තියනවා නම් අරගෙන එන්න. ඇවිල්ලා මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් ඇතුළ කොයි වගේද කියලා. අපි දැන් ඇතුළට ගිහිල්ලා බලමු. පල්ලෙහා ගහලා තියෙනවා රේන් කෝට් අරගෙන ඉන්න ඕනේ කියලා. ඒ වුණාට අපි හිතුවේ නෑ ඇත්තටම මේ මෙච්චරම නාන්න වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා. එළියට එන හැමෝම නාගෙන ඉන්නේ. ඉතින් දැන් ඒ නිසා අපි නොයා ඉන්න ඇත්තටම පොඩ්ඩ ඉන්න නිසා. නමුත් මේ හොඳ වෙලාවට ලංකාවේ කට්ටියක් හම්බෙලා රේන් කෝට් එකක් අපිට දුන්නා. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු ඇතුළට මොකද එක්ස්පීරියන්ස් එක කියලා. ඔයාලා ගිහිල්ලාම බලන්න කොච්චර නාන්න වෙන තත්ත්වයක්ද ඇතුළේ තියෙන්නේ කියලා. ඇත්තටම ඇතුළේ වැස්සකට වුණා වගේ තමයි ඇතුළේ. හැබැයි හරිම ලස්සන දියැලක්. මේ වගේ දියැලක් මීට කලින් අපි නම් ලෝකෙකවත් දැකලා නැහැ. ඒ කියන්නේ මේක මේ වගේ දියැලි තියෙනවා වෙන රටවල් වල කුටිමව හදලා බිල්ඩින් ඇතුළෙන් ගුහාවල් ඇතුළෙන් කඩාගෙන වැටෙන දියැලි හදලා තියෙනවා. ඒ ගල් දිහා දැන් හන්දේ උඩම ඇවිල්ලා මේ ගල් මැද්දෙන් තමයි වතුර ප්‍රපාර වැටෙන්නේ. ඒකත් මාර පවයකට වැටෙනවා. ඒ කියන්නේ අර අපේ ලංකාවේ දියැලි වගේ තමයි. නම් ලංකාවේ මෙච්චර ළඟට මේ වගේ දියැලක් ළඟටම යන්න අවස්ථාවක් මම හිතන්නේ ඇති කියලා. මේ ඒ තරම් මෙතන ලස්සනයි. ඔයගොල්ලන්ට දැන් ඉස්සරහට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒක අපි ගත්ත වීඩියෝස් මොනවාද කියලා බලන්න ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක. ඒකත් මේකේ වෙනස තියෙන්නේ අපි දැකලා තියෙනවනේ අර ගිනි කන්දක් මුදුනට ගියාම ගිනි කන්ද ඇතුළේ පේන විදිය. අන්න ඒ වගේ තමයි මේ කන්ද මුදුනෙන් මේ දියල්ල කඩා හැලෙන්නේ. මේක අපි උඩට ගිහිල්ලා මේ බලන්නේ ගුහාව ඇතුළට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන්නේ ගිනි කන්දක් උඩ ඉඳලා ඇතුළ බලපුවාමනේ. මේකේ අපිට දියල්ල පේන්නේ ගිනි කන්දක් ඇතුළේ ඉඳන් උඩ බලපුවාම පේන විදියට තමයි මේක දියල්ල පේන්නේ. අපි ගිහිල්ලා බලමු ඇතුළට කොහොමද තියෙන්නේ කියලා.
මෙතන මේ කළු වලක් වගේ ඔයාලට පේන්නේ මේ මේක කළු වලක් නෙමෙයි ඇත්තටම මෙතන තියෙන ස්පීකර් එක. අපි ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් එඩිට් කරලා දානකොට අපි මේකට දානවානේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක. ඒ වගේ මෙතන මේ සම්පූර්ණ අපි ඇවිදිනකොට ඒ අපි බලන වීඩියෝ එකක වගේ ෆීලිං එක දැනෙන්න මෙතන දාලා තියෙනවා මියුසික් එකක්. සාම් මියුසික් එකක් දාලා තියෙනවා. ඒකත් අහගෙන තමයි යන්න තියෙන්නේ. මියුසික් එක නම් අපිට දාන්න බෑ මේ කොපිරයිට් තියෙන හින්දා. හින්දා මියුසික් කයින් කරලා මේ වීඩියෝ එක දාන්න. මේකේ තියෙන දේවල් ඉස්සරහට ගිහින් බලමු. මේ පාක් එක මේක කැලයක් නැත්තේ ක්‍රියේට් කරපු පාක් එකක්. මාරම ලස්සනයි. ඇත්තටම මෙතන තව විශේෂයක් තියෙනවා. මේ හදලා තියෙන්නේ මෙතනින් උඩට යන්න තියෙන්නේ පික්නික් පොයින්ට්. ඒ කියන්නේ මේක ඇතුලේ ඇවිදින අයට ඇවිල්ලා මෙතන මස් පුච්චන කරනවා කරන්න බෑ. නමුත් මේ පොඩි පික්නික් එකක් වෙනවා වගේ ඉන්න පුළුවන්. මේ හදලා තියෙනවා මෙතන ටේබල්ස්. ඇවිල්ලා මොන හරි ගේන දෙයක් කාලා චුට්ටක් රිලැක්ස් වෙලා යන්න පුළුවන්. මේ බලන්න මාර ලස්සන වීව් එකක් තියෙන්නේ. මේ තියෙන දැන් අපි මේ උඩට ගිය පැත්ත. මේ තියෙන මෙතනින් පල්ලෙහ. මේක විශේෂ තමයි මේ ඔක්කොම අපේ ලංකාවේ තියෙන පේරාදෙණිය මල්වත්ත අන්න ඒ වගේ ක්‍රියේට් කරපු පාක් එකක්. මල් වවලා හැමදේම කරලා තියෙන්නේ. හැබැයි හිතා ගන්න බෑ මාරම ලස්සනයි. බලන්න කුණු දාන්න වෙන තැන් තියෙනවා. මේ වගේ ටේබල්ස් තියෙනවා. ෆැමිලි එකක් විදිහට ඇවිල්ලා ලස්සනට ඉඳලා යන්න පුළුවන් තැනක්. නිදහසේ ඉඳලා යන්න පුළුවන් තැනක්. හිතා ගන්න බැරි තරම් ලස්සනයි. අපි දැන් පොඩි බ්‍රේක් එකක් ගන්න යන්නේ. අපේ ධෝනිව ඔන්න අපි දැන් මේ පාක් එකේ භාගයක් විතර බලලා ඉවරයි. ඇත්තටම මාරම ලස්සනයි. ඒ කියන්නේ ඔගොල්ලෝ හැමෝම එන්න වටින තැන. මාර ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා. මල් ගොඩක් තියෙනවා. බලන්න තනිකරම අපේ ලංකාව පේරාදෙණිය වගේ තමයි. ඊටත් වැඩිය ලස්සනයි ඇත්තටම කිව්වොත්. දැන් අපි මේක උඩ ගියල් බල උඩ කොටස බලන ඉවරයි. දැන් අපි පල්හැ කොටස බලන්න යනවා. දැන් මේ පල්හැට බැහැගෙන යමින් මම තමයි ඔයගොල්ලන්ට කතා කරේ. මේකට එන්ට්‍රන්ස් එකට ඉවරෝ 7ක් වෙනවා එක්කෙනෙකුට ටිකට් එක. ඊට අමතරව ගෲප් එකක් විදිහට යනවා. يعني 20කට වැඩි වෙනවා නම් එක්කෙනෙකුට ඉවරෝ 4ක් වගේ තමයි වෙන්නේ. නැතුව තනි කෙනෙක් වගේ නම් තමයි ඉවරෝ 7. ඊට අමතරව පොඩි ළමයි එක්කෙනා නම් ඒගොල්ලන්ගේ එක එක පැකේජස් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් එහෙම ඒ පැකේජ් එකක් ගන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. මෙතන මේක තියෙන්නේ බ්‍රේෂියා ප්‍රොවින්ෂ එකේ රිවාදෙල් ගාර්දා සිටියක ඉවර වෙලා ඊළඟට තෙන්නෝ පටන් ගන්නකොටම තියෙන්නේ. ඔයගොල්ලොන්ට මේක අපි දැන් මේ දාලා තියෙන නමම ගහලා බැලුවාම Google එකේ හොයා ගන්න පුළුවන්. ඊට අමතරව අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මේක විස්තර ටික කොහොමද වෙන්නේ මෙතන ටික විස්තර ටික දාන්න. ලොකේෂන් එක දාන්න. ලොකේෂන් එක. ඉතින් එන්න ෆැමිලි එකක් විදිහට ඇවිල්ලා බලන්න පුළුවන් ඇත්තටම ලස්සන තැන. මෙතන වෙනම පික්නික් පොයින්ට් තියෙනවා. පොඩි පොඩි පික්නික් පොයින්ට් ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒවත් බලන්නත් එක්ක එන්න ලස්සනම තැනක්. ඒ කියන්නේ මුළු පවුලක් පිටින් නැත්තම් ගෲප් එකක් යාළුවෝ කට්ටියක් එකතුලා හරි එන්න පුළුවන්. මම හිතන්නේ මෙතන බස් එකකින් එන්න පුළුවන්. අපි දැන් චෙක් කරලා බලලා ඒක එන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ඒ විස්තර ටිකක් දාන්න. අපි දැන් පල්ලෙහාට ගිහිල්ලා බලමු. දියල්ලේ අන්තිම කොටස කොහොමද පේන්නේ කියලා. මොකද මේ ඔක්කොම මේ දියල්ල සම්පූර්ණම තියෙන ගුහාවක් මැද්දෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් යන්නේ ගුහාව ඇතුලෙන් ගිහිල්ලා දියල්ල ඇතුලෙන් කොහොමද පේන්නේ කියන එක බලන් තමයි දැන් යන්නේ. අපි ගිහිල්ලා බලමු. ගිහිල්ලා බලලා ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එක විතරයි. ඒක ඔයගොල්ලෝ බස් එකේ මෙතනට එන්න එහෙම අදහසක් තියෙනවා නම් මොකටත් බෑග් එකක ටී-ෂර්ට් එකක් වගේ වෙනම වැඳුමක් අරන් එන්න. අනිවාර්යයෙන්ම දාන්න බලන්න තමයි එන්න ඕන. අපිත් හොඳටම නාලාවේ ගිහිල්ලා.
නාන්නම් වෙනවා අනිවාර්යෙන් නාන්න වෙනවා ඒ නිසා ඇත්තට මෙනවා නම් වෙන බැඳුමක් මොකක් හරි අනිවාර්ය රේන් කෝට් එකක් ගේන්න ඕන සපත්තු වගේ දාගෙන යනවා නම් මොකක් හරි වෙනම ආය සපත්තු ජෝඩුවක් හරි මොන හරි දාගෙන එන්න මොකද ඇතුළ හොඳටම තෙමනවා ඉතින් පොඩි අය වගේ ගෙනියනවා නම් පොඩ්ඩක් පරිස්සම් කරන් යන්න ඕන මොකද ඇතුළ ඉස්සෙනවා ඉතින් ඒ නිසා එන්න එනකොට බලලා ඇවිල්ලා බලන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක කියන්නේ මුළු ඔක්කොම මේක ඉව බලලා ඉවර කරන්න පුළුවන් පැය එකමාරකින් වගේ ඉතින් ඒ නිසා මේ එකමාරක් දෙකක් ඒ වගේ යනකොට බලලා ඉවර කරන්න පුළුවන් අර පික්නික් වගේ එකක් එනවා නම් වොලන්ටින් පික්නික් වාඩි වෙලා ඉඳගෙන කාලා බීලා යන්න පුළුවන් මේක හත වෙනකන් ඇරලා තියෙනවා තියෙනවා උදේ 9 ඉඳලා හවස 7 වෙනකන් ඇරලා 9 ඉඳලා හවස 7 වෙනකන් ඇරලා තියෙනවා හැබැයි සීත කාලේ මේක වෙනස් වෙනවා හවස 5 වෙනකන් විතර ඇරලා තියෙන්නේ දැන් මේ ටිකේ රස්නේ කාලේ නිසා හවස 7 වෙනකන් ඇරලා තියෙනවා ඉතින් වරුවකට හරි ඇවිල්ලා බලන්න පුළුවන් තැනක් ඇත්තට මේ කියන්නේ දවසක්ම බලන්න තරම් දේවල් නැහැ දැන් කවුරු වෙනවා නම් ලාගු එකේ නාලා මෙතනත් බලලා යන්න පුළුවන් ඇත්තටම හරිම ලස්සනයි මෙතන එහා පැත්තේ සමහරම ලාගු එක පේනවා එහා පැත්තට ගියාම සුත කිලෝමීටර් 3යි තියෙන්නේ ඉබදෙල් ගාර් දෙකට මෙතන ඉඳලා ඉතින් ඒ නිසා එන කෙනෙකුට ඔය එක්ස්පීරියන්ස් දෙකම ගන්න බලාගෙන ඉන්න පුළුවන් ලස්සන තැන අපි දවල්ට ආරම්භ කරනවා ඒක ගාර් දා යනවා නම් මස් කුච්චන් නාන්න කරන්න ඊට කලින් මෙතනට ඇවිල්ලා යන්න පුළුවන් ඔව් ඒ නිසා අපි හැමෝටම ආරාධනා කරනවා නම් ඇවිල්ලා බලන්න ඉතල මේ වීඩියෝ එක බලලා ඉන්න ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඇත්තටම එන්න හිතන තැන. ඔයගොල්ලන්ට එන්න හිතයි අනිවාර්යයෙන්. බලමු ඉස්සරහට ගිහිල්ලා ඒ තුරු ටිකක් බලමු අපි. චල් චාව්. Thank you.
අද දවසේ ලස්සන දේවල් ගොඩක් අරන් ආව ඔයගොල්ලන්ට බලලා විනෝද වෙන්න ඔයගොල්ලෝ තේ අත්දැකීම් විඳින්න යන්න පුළුවන් නම් එන්න මේ අපි ආව තැනට ඇවිල්ලා පවුල පිටින් විනෝද වෙලා යන්න මොකද අපි කුංචි පවුලක් හින්දා අපි කැමති අපේ වගේ මනිතයත් මේ වගේ ඇවිල්ලා පොඩ්ඩක් නිදහසේ ඉඳලා යනවා නම් ඉතින් ඒ නිසා ගොඩක් දේවල් තියෙනවා මෙතන ඇත්තටම බලන්න එඩුකේෂන් පැත්තෙනුයි රිලැක්සේෂන් පැත්තෙනුයි හැම පැත්තෙම තියෙනවා බලන්න දේවල් ගොඩක් ඒ නිසා එන්න ඇවිල්ලා ඉවරලා ඔයගොල්ලෝ තියනද වෙන්න මෙතනට ඇවිල්ලා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දැකලා ඇවිල්ලා බලන කෙනෙක් නම් අපිට කමෙන්ට් එකකුත් දාන්න අපි කියපු දේ ඇත්ත නේද කියලා ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් ආය අපි හම්බෙමු මොකද අපි දැන් කැෆේ එකක් බොන්න යන්නයි කියලා ගියා අපේ පොඩි දොයි ඉතින් ඒ නිසා අපි හොමුද යනවා ඊළඟ වීඩියෝ එකකින් අපි ආය හම්බෙමු චාෝ